සංස්කාරී තත්ත්වයකට මුහුණ පෑවා ඒ කාලවකවානුවේ විශේෂයෙන්ම අපේ අපනයන. අපනයනේ දළදේශීය නිෂ්පාදිතයක් ප්‍රතිශතයක් එක්ක බලනකොට සංසන්දනය කරනකොට 2004 දී තිබ්බේ 128ක්. 128 114ට බැස්සා. අපේ අපනයනය 100 භාගයට භාගයකින් අඩු වුණා. අන්න ඒ කාලවකවානුවක තමයි අපි ආණ්ඩුව ගත්තේ. එතකොට ඒ අපේ 2015 2019 යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථික වර්ධනයේ යම් අඩුවීමක් සිදු වෙලා තියෙනවා. නමුත් ඒ ආර්ථික වර්ධනයේ අඩුවීම ඇත්තටම අපි ආර්ථික වශයෙන් අමාරුම කාලේ, ඒ වගේම ගෝලීය ආර්ථිකයේ කඩාවැටෙනකොට අපි ඒ මට්ටමින් රැක ගැනීම ඉතා සාර්ථකයි හැටියට අපි දකිනවා. මොකද 2007-2008 කාලේ තමයි ඔය රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 108ක විතර වර්ධන වේගයක් ඇති වුණේ. හැබැයි ඇත්තටම 2013-2014 වගේ කාලෙදී ඒක 103කට 105කට අඩු වුණා. එතකොට 2007-2008 කාලෙදී මේ ණය ගැනීමත් එක්ක ඇත්තටම අනවශ්‍ය සංවර්ධන කටයුතු අපි කිව්වොතින් හම්බන්තොට ගුවන්තොටුපළ, හම්පත්තොට දිස්ත්‍රික්කයේ තිබ්බ සම්මන්ත්‍රණ ශාලා, එතකොට හම්බන්තොට වරාය වගේ ණයවලින් කරපු සංවර්ධනය නිසා තමයි ඒ සංවර්ධනයක් 108කට වැඩි වුණේ. හැබැයි අපේ කාලෙදී අපිට ඒක සමස්තයක් හැටියට අපේ ආර්ථිකය ගිනියන තිබ. නමුත් අද ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? දැන් මං හිතන්නේ මගේ කතාවේ වැදගත්ම දේ තමයි අද වර්තමාන. මේ වර්තමාන තත්ත්වයේදී ඇත්තටම ඇති වෙලා තියෙන තත්ත්වය තමුන්නාංශේ දන්නේ නැහැ හයිවේ ගැන. හයිවේ වැඩිම කිලෝමීටර් ගාණක් හදලා ඉවර කරේ 2015-2019 කාලේ. හරිද? තමුන්නාංශලා ඕනනම් බලන්න. වැඩියෙන්ම කිලෝමීටර් ගණනක් නිම වුණේ. දැන් වැඩේ තියෙන්නේ ඒ ගැන අපි ඒ ගැන වැඩිපුර කතා කරේ නැහැ. අපි ඒ ගැන මාකටිං කරේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒකින්ද තමුන්නාංශලා මෙතනදී කොච්චර කෑ ගැව්වත් ඕන තමුන්නාගේ මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරියෙක්ගෙන් ගිහිල්ලා ආන්න වැඩි කිලෝමීටර් ගාණක් අවසන් වුණේ මොන කාල සීමාවේද කියලා. හරිද? ඒකින්ද මේ නිකම් සද්ද දැම්මට ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකින්ද මිත්‍රවරුනි, මම මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ අද ඇති වෙලා තියෙන තත්ත්වය. හොන්ඩබල් මිනිස්ටර් ආමල් රාජපක්ෂ. ගරු මන්ත්‍රීතුමන්, ඔබතුමන් හම්බන්තොට වරාය සහ සම්බන්ධන ශාලාව ගැන කතා කරුවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, ඒ වගේම තමයි හම්බන්තොට සම්බන්ධන ශාලාව ණයක් නෙවෙයි, ඒක ග්‍රාන්ට් එකක්. ඉතින් ඔබතුමාගේ මගේ නාතිකම වෙනස්. හැබැයි බොරු කියන්න එපා. එහෙනම් බොරු කියන්නේ නැතුව ගරු සභාපතිතුමනි, ඒක ණයක් නෙවෙයි, කරුණාකරලා මම ඉල්ලනවා ඒ බොරු හන්සාටේ අයින් කරන්න කියලා ගරු සභාපතිතුමනි. Thank you honorable member, please continue. ගරු ඇමතිතුමා, ඔබතුමා මම කිව්ව මුල් කාරණාව හිටියේ නැහැ. නිකන් එක හම්බත්තරෝ දැක්ක ගම මෙතන දුවගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ. හරිද? හම්බත්තරෝ කියලා වදනේ කිව්වට ඒකත් ඔබතුමා කියපු කාරණය ගරු සභාපතිතුමනි මාධ්‍ය යනවා. ඒකෙන්ද මාධ්‍ය අනකොට මෙතුමාලා බොරු කිව්වම ඒක සභාග ඒක සමාජගත වෙනවා. ඒකෙන්ද මේ බොරුවට ඉඩ තියන්න එපා. කරුණාකරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා ඔබතුමාගේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න. Thank you. Honorable member, please continue. Honorable chair, kindly be fair, right? Just because I mentioned something, that doesn't mean that it's a point of order. Member, just because I don't honorable have member driving, during committee stages me, ministers of the government can clarify. Thank you. Hell of a, okay, you give us also the time to clarify. Unfortunately, you all don't do that. It's not a one way road. මේ වෙලාවේදී මම කිව්වේ ණය 100ට 233කින් වැඩි වුණා 2015-2014 කාලේ.
ඒ කාලෙදී ගත්ත ණයත් එක්ක ගත්ත අනවශ්‍ය ව්‍යාපෘති මම මේක ආපහු පැහැදිලි කරන්නම්. අනවශ්‍ය ව්‍යාපෘතිනින්ද තමයි 108ක වර්ධන වේගයක් කතා කරේ. ඉතින් ඔබතුමා මේ මේ වෙන වෙන ඒක තේරුම් ගන්න නැතුව වෙන දෙයක් පටලෝගන කතා කරාට මට කරන්න දෙයක් නැහැ. හරිද? ඔබතුමාගේ පැටලිල්ලට මට කරන්න දෙයක් නැහැ. ඒකින්ද මම එතෙන්දී ඉතා පැහැදිලිවම කිව්වේ තමුන්නාන්සේලාගේ කාලේ ණය 100 233කින් වැඩි වුණා. 233කින් වැඩි වෙලා බොරුවට ආර්ථික අර්ධන වේගයක් ඇති වුණා. ඒ ආර්ථික අර්ධන වේගයෙන් ආර්ථිකයට වෙච්ච දෙයක් නැහැ. තාම අර නෙළුම් පොකුන්ට වෙලා තියෙන නෙළුම් කලුණට වෙලා තියෙන දේ තමයි වෙලා තියෙන්නේ. හරිද? නෙළුම් කලුණ කෝ චෝක්ද හොඳයිද? දැන් සැපද? හරිද? ඒකේ ඉඳා ඔබතුමා මේ මාත් එක නිකන් පැටලෙන්න යන්න එපා. නිකන් හම්බන්තොට ගැන කිව්ව ගම. හරිද? ඒකේ ඉඳා ඔබතුමා මේ අනවශ්‍ය එකක් පටලෝ ගත්තේ. හරිද? ඔක්කොම අනවශ්‍ය එකක් පටලෝ ගත්තේ. ඒකේ ඉඳා මම කිව්ව කාරණාව ගැන තමයි මම කිව්වේ මම මේ රටේ ණය බලතාවය ගැන. ඒකේ ඉඳා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා යම්කිසි ප්‍රකාශයක් කරා ණය සම්බන්ධයෙන් හම්බන්තොට සම්බන්ධන ශාලාව සම්බන්ධයෙන්. ඒක ණයක් නෙවෙයි. ඒක ග්‍රාන්ට් එකක්. ඒක නිවැරදි කරන්න. This is a clarification from the honorable minister. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කරපු ප්‍රකාශය නිවැරදි කිරීමක් කෙරුවේ. කරුණාකරලා උගත් මන්ත්‍රීවරයෙක් විදියට ඔබතුමායි නිවැරදි කිරීම බාර ගන්න. මොකද ඔබතුමාට වරදින්න පුළුවන් නේ. දැන් හම්බන්තොට වරාය විකුණන ගත්ත සල්ලි වලට මොකද කරේ කියන්නේ? Thank you. ඒක නිසා උත්තර දෙන්න. Please continue. ආද. දැන් මේ කතාව මගේ කතාවද මෙතුමාගේ කතාවද? මොකද මගේ කතාව කරන්න මට ඉඩ දෙන්නේ නැහැ. ඔබතුමාලට වෙලා තියෙන්නේ මේකනේ. දැන් රාජපක්ෂලා කෙනෙක් නැගිට්ටනම් ඉඩ දුන්නා ඕන දෙයක්. එහෙම බෑ. මේ 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 අනාගත රාජපක්ෂ වැත්තුමා නැගිට්ටා කියලා එහෙම මේ 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 වෙනසක් වෙන්න බෑ. ඒකින්ද දැන් මේ පාර්ලිමේන්තු විටියෙත් නැහැ. ගරු මන්ත්‍රීතුමා පොඩ්ඩක් මිනිහක් ඇතුල කතා කරන්න අගමැතිතුමාගේ ගෙදර ගිහිල්ලා රෑට රෑට සිකියුරිටි වැඩියෙන් ඉල්ලනවා. මෙම්බර් ප්ලීස් කන්ටිනියු. වම්බඩු කුට්ටි වාඩි වෙන්න. වම්බඩු කුට්ටි වාඩි වෙන්න. අනේ මේ හරිද කරුණා කරලා නාමලතුමා පොඩ්ඩක් තියාගන්න. හරි. ඔයාට මම මෙතනදී කිව්ව කාරණාව තමයි ඒක තේරුම් ගත්තා නම් හොඳයි නැත්තම් නැහැ. ඒකෙින්ද අපේ රටේ තියෙන දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙළඳ අමාත්‍යංශයේ අපේ මා මිත්‍ර අපේ අමාත්‍යතුමා අපේ ප්‍රදේශයේ ඈ දැන් මෙතුමා කියන දේවල් අනේ මන් දන්නේ අපරාධයේ මේ ගෙදර ඉන්න අය පිළිගන්නෙත් නැතුව ඇති. මොකද හැමදාම මේ ප්‍රශ්න ටික සතියකින් ඉවර වෙනවා. දැන් මට මතකයි ওই ගෑස් ප්‍රශ්නේ, සිමෙන්ති ප්‍රශ්නේ, කිරිපිටි ප්‍රශ්නේ, ඈ පෝර ප්‍රශ්නේ. මේ හැම ප්‍රශ්නයක්ම සතියෙන් ඒක මං හිතා රබර් සතියක් වගේ වෙලා තියෙන්නේ. ඒකින්ද මේ ප්‍රශ්නේ අද මේ රටේ ජනතාවට ඇත්තම කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න බැරි වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට මේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දුර්වලතාවයක් නිසා මේ කොරෝනා වසංගතයේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ කොරෝනා වසංගතය මේ මුළු ලෝකේ හැම රටකටම මුහුණ දෙන්න උනා. එතකොට අද අපේ රටට ඇති වෙලා We have given you extra time, 2 more minutes. I'm sure you have. Thank you. I'm sure you have. Anyway, අපේ රටේ අද තියෙන ප්‍රශ්නේ තමයි අද සාමාන්‍ය දේවල් ආර්ථිකය ගෙනියන්න ඕන මේ රටේ ජීවත් වෙන්න ඕන ජනතාවට සාමාන්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න බැරි වෙලා තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට අන්න ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අද ආර්ථිකය කළමනාකරණය කරන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැටලුව ප්‍රධාන වශයෙන්ම අපේ ෆොරින් කරන්සි වල තියෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒක මම දැක්කා අද මේ මුදල් ඇමතුමත් ඉන්න වෙලාවේ. මං හිතන්නේ මේ ෆොරින් කරන්සිස් ඩිපොසිට් ප්‍රමාණය මං හිතන්නේ අපේ මැති ඇමතිවරු කීප දෙනෙක්ම මේ ගැන ප්‍රශ්න කරා. තාම මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරලා නැහැ. කොච්චර US ඩොලර් මිලියන කීයක අපිට ආරංචි බිලියන එකහමාරක වගේ ප්‍රමාණයක් පමණයි තියෙන්නේ කියලා. එතකොට අපිට දැන් තව ඊළඟ මාස 6 ඇතුළත ඩොලර් බිලියන 6ක වගේ ප්‍රමාණයක් ණය සඳහා ගෙවන්න තියෙනවා. එතකොට මේ ඩොලර් බිලියන එකහමාරක් තියාගෙන අපේ ආදායම් විශාල වශයෙන් කඩා වැටිච්ච මේ මොහොතේ අපි ඉදිරියේදී කොහොමද මේ රටේ ආර්ථිකය ගෙනියන්නේ කියන එක, මේ ණය ටික අපි ගෙවන්නේ කොහොමද කියන එකට මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. ඒකින්ද අද
IMF එකට යනවද එහෙම නැත්නම් වෙනත් විකල්පයක් තියනවද ඒ කිසිම දෙයක් මම දන්නවා ප්‍රධාන හේතුවක් හින්දා වෙන්නේ නැති ඉන්දියාවට ගියේ මේ අයවැය තියෙන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගියේ ඒ වගේම ඉන්දියාවේදී සාකච්ඡා කරපු කාරණා ඒ වගේම ඉන්දියාවෙන් අපිට සහයෝගයක් ලබා දෙනවද මේ මේ කාරණා පිළිබඳව අපිට මේ පාර්ලිමේන්තුව මොකද මේ පාර්ලිමේන්තුව තමයි අපේ මූල්‍ය කටයුතු මේ රටේ වගකීම තියෙන ප්‍රධාන ආයතනේ මේ පාර්ලිමේන්තුවට මේ දැනුවත් කරලා මේ පාර්ලිමේන්තුවේ මේ වැඩපිළිවෙල පිළිබඳ ඉදිරි අනාගතයේ වැඩපිළිවෙල පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න කියා ඉල්ලා සිටින්න මම නියඬ වෙනවා බොහොමත් ස්තුතියි